ඔයා කිසි දෙකට බයවෙන්න එපා. ඔයා වැරද්දක් කළා නෑනේ. ඔව් ඒ ටික කියන්නද මට එන්න කිව්වේ? නෑ. ඔයාට මගේ වෙන්න ඕන මොනවද කියලා දැනගන්න. මේ වෙලාවේ මං වෙනුවෙන් කරන්න පුළුවන් ඕනම දෙයක් ඔයා කරනවද? මට පුළුවන් දෙයක් මං කරනවා. නෑ දිලමයි. ඔයාට කරන්න පුළුවන් දෙයක්වත් ඔයාට මේ වෙලාවේ කරන්න බැහැ. ඇයි එහෙම කියන්නේ? මට මේ වෙලාවේ ඔයාව ගොඩාක් වටිනවා. මට ඔයාගේ උදව් ඕනේ. ප්ලීස් මට උදව් කරන්න. මොකද්ද මගෙන් වෙන්න ඕනේ? පුළුවන් දෙයක් නම් කරන්න. බැරි දේවල් පොරොන්දු වෙන්න බෑ. මාව වැරදියට තේරුම් ගන්න එපා. අනිත් එක මව කරදරයක් විදිහට බාර ගන්නත් එපා. කියන්න දරුණ දිනු. ඔය ටික දවසක් ගමේ ඉන්න ඕනේ. අපි යමු. අම්මා පොලේ පස් කනුව ඇති. අනේ නන්දිපාල්, අම්මට විතරක් ගිහින් කියපන්. අම්මට විතරක් ගිහින් කියපන් මම මැරලා නැහැ කියලා. රංගමල්ලි, උඹම ගිහින් කිව්වොත් මිසක් අපි කිව්වට උඹේ අම්මා පිළිගන්නේ නැහැ බං. මලීව කුටු කරගෙන ඇමතියට ඕන දේ සිඳුල්ලව කරගත්තට පස්සේ ඊට පස්සේ උඹ ජීවත් වුණාට කමක්. මං හැමදේත් මෙලි කරනවා. මේ මොඩේ කෝයි කෑ ගන්න එපා රංග. මෙලි කරනවා? ඔබ මොනවද මෙලි කරන්නේ?
උඹට ඔය දෙක කරේ ඇමතියද? උඹ මැරුණ කියලා උඹලේ අම්මට කිව්වේ ඇමතියද? නෑනේ. උඹට සමාන මිනිහක් හම්බ වෙලා උඹලේ අම්මට දෙනවා අඳුර ගන්න කියලා. අම්මා අඳුර ගන්න වෙයි උඹ කියලා. එච්චරයි. කවදරි මං ගමට ආපු දවසෙ ආ කිසි ප්‍රශ්නයක් නෑ. උඹේ ඇඳුම් අද්දලා තිබ්බ වෙන මිනිහක් උඹලේ අම්මා අඳුර ගන්න උඹේ කියලා. ඉතින් අම්මා කිනේ වැරද්ද? මේ වෙනකොට උඹේ මිනිහ ගෙදරට ගෙනල්ලත් ඇති. මට දුක මගේ අම්මා ගැන. මතක තියාගන්න ඉන්නඟ. අද ඉඳන් ඔබ මැරිච්ච මිනිහෙක්. උඩරයි මං එහෙම නිකන් තනියම මැරණ එකෙක් නෙමෙයි. උඹ හදන්නේ අර හමුදාවක් වට කරගෙන ඉන්න ඇමතියවත් මරාගෙන මැරෙන්නද? මේ වෙලාවේ එළියට આવොත් ඇමතියා උඹ මරනවා. ඔබට ඒක තේරෙන්නේ නැද්ද මෝඩියෝ? මං කිව්වට උඩට මහත්තයා මැරිච්ච එකෙක් මැරුණම නඩු නැහනේ. ඔබ මේ වෙලාවේ කඩියක් එළියට තියන්න. ඇත්තනේ ඩියුලර් මහත්තයා කියන දේ. ඔබ ටික දවසකට මැරි අරංග බලන්න. ඔබ දැන් මැරියා. ඔබට ආයෙත් උපදින්න ඕන වෙලාව. තරමට වැඩ තිබ්බද? මට හැමදේම ආරංචි වුණා පොඩි හාමුදුරනේ. මට සමා වෙන්න. මගේ අතින් උනේ ලොකු අතපසු වීමක්. නෑ. ලොකු වැරැද්දක්. රංගව බේරගන්න බැරි වුණා හාමුදුරුවනේ. අපි දෙන්නටම රංගව මගහැරුණා දිරු. රංගාපෙන් ටික ටික ඈත් වුණා. එයා ගියේ වැරදි පාරක. රංගව අපිට අපේ පාරට ගන්න බැරි වුණා. අපි දෙන්නම දුරවලියෝ දිරු. මම කොළඹ ගියා. ඔබ වහන්සේ පිටරට වැඩියා. අපිට රංගව අමතක වුණා.
රංග කියන්නේ දැන් අපේ මතකයක් විතරයි. අපිට අපේ යුතුකම් මතක් වෙනකොට රංග අපින් වෙන්නේ. මම යාළුකමට රංගට අත දීපු හැම වෙලාවකම රංගගේ හිතේ ඇති වෙන අපි ගැන තරහක්. ලංගින් ඉඳලා අපි දෙන්නම රංගගෙන් ඈත් වුණා. ඊට පස්සේ තමයි රංග නොමග ගියේ. රංගගේ හිතේ ඒ ගැන තරහක් තියෙන්නේ නැති. මේ මරණයට ඔබ වහන්සේ මමයි දෙන්නම වක් කියන්න ඕන හම්බුනේ. දිලුම් ආපහු යන්න. දිලුම් යන්නගේ ගමන යන්න දිලුම්. ඔබ වහන්සේ රංගය කියන්නේ පුංචි කාලේ ඉඳන් මගේ හොඳම යාළුව. මෙහි ඔබ වහන්සේලා බඩගින්නේ. අනිත් පැත්තේ රංග නැති වෙලා. මම මේ ගමේ කාඩියක් හොල්ලන්නේ නැහැ අපේ ආමුදුරෝනේ. දිලුම් ආවේගසීලී. හිත කලබල. දිලුම් යන්න. මේ දේවල් සමතේකට පත් වුණාට පස්සේ ඉන්න. අම්මේ තාත්තා තාම ටිකට්ස් එක මේල් කරලා නැහැ. මම දැන් චෙක් කරා. අම්මා තාත්තට කෝල් කරලා කියන්නකෝ. අම්මේ කතා නොකර ඉඳලා මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑ. වෙන ඕන ප්‍රශ්නයක් කතා නොකර ඉඳලා විසඳන්න පුළුවන් ඇති. හැබැයි මේ ප්‍රශ්නේ බෑ. මම මොනවද කතා කරන්නේ? දැන් එකපාරක් රංගෙට මරණ තර්ජන කළා කියලා අම්මෝ පොලිසියට අරන් ගියා. දැන් මේ පාර මං කාටවත් වැරද්දක් කරලා නැහැ. අම්මේ අම්මා රංගව මැරුවේ නැති වුණාට තෙරුණේ ඕක නවත්තන්න. හරි අම්මේ මං නවත්ත ගන්න. හැබැයි අම්මට තේරෙන්නේ නැත ලොකු ප්‍රශ්නයක් මගේ එනවා කියලා. මේ සේරට මූණ දෙන ලෑස්ති. හරි. අම්ම ප්‍රශ්න මගාරින්න ඕනේ නැහැ. ප්‍රශ්න වලට මූණ දෙන්න. හැබැයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලාත් කල්පනා කරලා බලන්න. ඔය කලවර කරලා විදුලි කෙටුවට සමහර වෙලාවට වහින්නේ නැහැ. වැස්ස නැත්තම් හොඳයි. හැබැයි තින් වැස්සත් වෙන්නේ අපේ හැමෝගෙම ජීවිත ගහගෙන යන එක විතරයි අම්මේ. ඒකත් හොඳට මතක තියාගන්න. මොකද්ද අකුසලයක් නිසා අම්මෝ ඉන්න විදිය ගැන මට පුදුමයි. ඇයි අපිට මෙහෙන් යන්න තියෙන හදිස්සිය අම්මට නැත්තේ? මට හිතෙනවා
අපි ලංකාවෙන් යනකම් අපිට කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා. අපි හිතපු දේවල් තමයි මේ විදිහට සිද්ධ වුනේ. අපි හිතන විදිහට හැමදේම වුණා නම් අපි මේ රට දාලා යන්න ඕනේද? මම ඇත්ත කියන්නේ. මල්ලිමේ, ඔය එක එක විකාර දේවල් කියලා අපි අනේක කල් දාන්න නම් හදන්න එපා. මං කිව්වේ රංගයිය මැරෙලා නැහැ කියලා විතරයි. ඔය කොහොමද එහෙම කියන්නේ? අම්මේ, මල්ලි කියන දේවල් අපි සමහර වෙලාවට අහනවනේ. ඒ වුණාට අම්මේ රංගයලේ ගෙදර ගිහින් රංගය මැරිලා නැහැ කියලා කියන්න. අපි කිව්වට ඒ මිනිස්සු පිළිගන්නේ නැහැ නේ පුතේ. ඇයි ඇත්ත පිළිගන්නේ කියන්නේ? ඇත්ත වුණත් පිළිගන්නේ ඒකට අවශ්‍ය පසුබිමක් හදලා තිබ්බොත් විතරයි. හරි අම්මේ. එහෙනම් මං ගින් කියන්නද? ඔයා නෙවෙයි කවුරු කිව්වත් එච්චරයි. රංග මැරිලා නැත්තම් ඒක පොලිසියෙන් හොයාගනි. එතකන් අපි ඉමු. හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. NSP සල්ලිහෙන් දැගි මෙහෙන් තුන NSP Youth Trust අපි ඔබට ළඟයි. 75% දක්වා වැඩිපුර ඩේටා සතුට ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා ටෙලිකොම්. හිතේ ඩකිතයක් තියාගන්න ඕන නෑ හේම් බබා. සියල්ල අත්තරපු අපිට අපහු ඒ අයට නැති කරන්න දෙයක් නෑ. ඔබවහන්සේගේ ඇඟට අටක් තිබ්බොත් එහෙම අය මොනව ආරක්ෂා කරගත්තත් වැඩක් තියනවද අපේ හාමුදුරුවනේ?